Primetime News Bulletin. අයිබෝවන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ප්‍රවෘත්ති වාර්තා කිරීමේ දේශීය සන්නාමය අද දෙරණ. අද දෙරණ රාත්‍රී 8 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට මම කලින්දු කරුණාරත්න. ප්‍රථමයෙන් සිරස්සල. ආණ්ඩුව පෙරලන්න බෑ. ජනපති කියයි. ආණ්ඩුව පෙරලන්න හම් වෙන්නේ නැහැ. හම්බන්තොට සංසුන් 43 දෙනෙකු රිමාන්ඩ්. කොළඹින් ගිය මැරයින් හම්බන්තොටදී පාර දුන් බවට මහින්දගෙන් චෝදලා. ජාතික ආණ්ඩුවේ නිර්වත ඊයේ හෙළවූ බව ජවිපේ කියයි. ආණ්ඩුව පෙන්වුවේ ඊනියා යහපාලනේ සැබෑ නිර්වත. බස් නැවතුමක අත්හැර දමා ගිය මවක්. ඇතැමුන් සිහින මවන ආකාරයෙන් ආණ්ඩුව පෙරලිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පදවි ප්‍රාප්තියේ දෙවැනි සැමරුම වෙනුවෙන් අද පස්වරුවේ පැවති උත්සවයේදී. The big story. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති දුරයට පත්ව දෙවසරක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කළ තිරස්සර යුගයක තෙවසර ඇරඹුම තේමා කරගත් ප්‍රධාන උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සමන්ත්‍රණ ශාලාවේදී අද පස්වරුවේ පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහා සංඝරත්නය අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු මැති ඇමතිවරුන්, විදේශ තානාපතිවරුන් සහ උත්සවයේ ප්‍රධාන දේශකයා වූ ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ශ්‍රී චන්ද්‍රබාබු නායිදු මහතා ඇතුළු විද්වතුන් රැසක් මෙම අවස්ථාවට එක් වුණා. උත්සවය ආරම්භ වුණේ ඉන් අනතුරුවයි. මෙහිදී තිරසර යුගයක තෙවසර ඇරඹුම නිමිත්තෙන් ජනාධිපති මාධ්‍යංශයේ ප්‍රකාශන පහක් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම සිදු අතර ග්‍රාම ශක්ති වැඩසටහනේ නිල වෙබ් අඩවිය එළිදැක්වීමද ජනාධිපතිවරයා අතින් සිදු වුණා. It is a historic day for Sri Lanka. Second anniversary celebration. මේක ශ්‍රී ලංකාවට ඓතිහාසික අවස්ථාවක්. ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ දෙවන සංවත්සරයේ සමරන මොහොත. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ගැන මෙහිදී මම යමක් කියන්න ඕනේ. ඔහු ඉතාම සරල පුද්ගලයෙක්. ඔහු දූරයට පත් වෙලත් ජනාධිපති මන්දිරය භාවිත කරන්නේ නැහැ. කුඩා නිවසක තමයි ජීවත් වෙන්නේ. ඒ මගේ සතුටට කාරණයක්. ඒ වගේම මේ ගැනත් අවධානය යොමු කළ යුතුයි. සාමාන්‍යයෙන් ඕනෑම රටක පළමු පුරවැසියාගේ බිරිඳව අමතන්නේ ජනාධිපති ආර්යාව කියලයි. එහෙත් ඔහු කිව්වේ එහෙම අමතන්න එපා, ජනාධිපති බිරිඳ ලෙස අමතන්න කියලයි. ඒ ඉතාම කලාතුරකින් ලැබෙන ගෞරවයක්. සාමාන්‍යයෙන් මිනිසුන් සොයන්නේ විවිධ තානාන්තර සහ නම් වුණාමයි. නමුත් ඔහු ප්‍රකාශ කළේ මේ රටේ සේවකයා, නැතහොත් මහජනතාවගේ සේවකයා ලෙසටයි. ඒ ඉතාම අගය කළ යුතු ප්‍රකාශයක්. ජනවාරි 8යි අද අතර බැලුවාම අද තියෙන වෙනස බලන්න. කොච්චර නිදහසක් තියෙනවද? කොච්චර බයින්න පුළුවන්ද ජනාධිපතිතුමාට? හැම තැනම පෝස්ටර් ගහන ආණ්ඩුවට විරුද්ධව. මේ නිසා මුද්‍රණ කර්මාන්තයට විශාල ලාභයක් ලැබිලා තිබෙනවා. අද පුවත්පත් කිව්වොත්, මාධ්‍ය කිව්වොත් මේ රටේ ඒකාධිපති ආණ්ඩුව අදයි තියෙන්නේ. ඉස්සෙල්ලා හැම එකක් තිබුණේ නැහැ. මොකද අද අඩුපාඩුකම් පෙන්වන්න පුළුවන්. ඒත් ඒ කරන ගමන් අද බලන් තියෙන සාමයේ සංහිඳියාව, එක එක ප්‍රශ්න තිබුණත් ඒ ප්‍රශ්න පාලනය කරගෙන අපි යන්නේ. අපි ගමන යනවා, නැවතිලා නෑ, පස්සට ගිහින්නේ. අපේ සරත් විජේසූරිය මහාචාර්යතුමා කියන්න බුල යන වේගේ මදි කියලා කොහොම අපි යනවා ගමන. කොහොමත් නවත්තලා නෑ. මේ වැටෙන්නේ නැතුව අපිට යන්න තියෙන්නේ. මේ සමහර අය බලනවා මේක සම්පූර්ණයෙන් කඩාකප්පල් කරන්න. ආයෝජනය එක නවත්තන්න. හම්බන්තොට වාගේ ප්‍රදේශ දියුණු වෙන එක නවත්තන්න. මේ ඔක්කොම කකුලෙන් ඇද්දහම හානියක් වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට නෙමෙයි, ආණ්ඩුවට නෙමෙයි. එහෙනම් ද්‍රෝහිකම කරන්නේ ජනතාවට. 19 සම්මත කළාට වඩා 18 අහෝසි වෙච්ච එක තමයි මේ රටේ ජනතාවගේ මහා ජයග්‍රහණය කියලා මම මුළු රටටම කියනවා. සමස්ත ජනතාවටම. අපි තවම එකඟතාවයක්, සම්මුතියක් ලියා නීත්‍යානුකූලව ඇති කරගෙන නැති හම්බන්තොට වරාය සහ කර්මාන්ත සංවර්ධන පුරේ පිළිබඳව මහා උද්ඝෝෂණ කරනවා. සමහර අය කැරලි ගහන්න එනවා. අගමැතිතුමනි, හම්බන්තොටට ඒ කර්මාන්තේ පානම්, ඒ ටික මට පොළොන්නරුවට දෙන්න. මම ලෑස්ති පොළොන්නරුව ඉදන් දෙන්න. මට කියන්න තියෙන්නේ ඉතලා
මේ කිසි තැනක මේ භූමිය පාවලා දීලා නැහැ. අපිට තිබෙන අභියෝගයක්. අපි යැපුම් මානසිකත්වයෙන් නිදහස් කරන්න ආණ්ඩුවක් විදිහට තීන්දුව తీරන ගන්නකොට ඒක දේශපාලන ප්‍රශ්නයක් බවට පත් වෙනවා. එතෙන්දී ආණ්ඩුව පෙරලන්න එනවා. බොහොම පැහැදිලිව කියන්නට ඕනේ අපි යහපත සඳහා තීන්දුව ගන්නවා වගේම කවුරුවත් හිතන විදිහට කවුරුවත් සිහින මවාගෙන ඉන්න විදිහට ආණ්ඩුව පෙරලන්න හම්බ වෙන්නේ නැහැ කියන එක බොහොම පැහැදිලිව මම කියනවා. බොහොම පැහැදිලිව. තව අවුරුදු 4කින් එහා තියෙන මැතිවරණයක් ගැන කතා කරන්න පටන් අරන් තියෙනවා. මාත් එක්ක කවුරුවත් අලුත් ආණ්ඩුව හදන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒ සියලු දෙනාට මම කියනවා මේ තියෙන ආණ්ඩුවත් එක්ක එකට එකතු වෙලා රට ගොඩ නගන්න ඉස්සරහට යන් කියලා මම ආයාචනයක් කරනවා සියලු දෙනාට. හම්බන්තොට මිරිජ්ජවිල ආයෝජන කලාපයට මුල්ගල තැබීමේ අවස්ථාවේ පැවති විරෝධතාව අතරතුර පොදු දේපළවලට අලාභහානි කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් 43 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමේ නනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. හම්බන්තොට පොලිස් ස්ථාන කිහිපයක් අද සහ ඊයේ දිනයන්වලදී සිදු කළ මෙහෙයුම් අතරතුර මෙම පුද්ගලයන් අත්අඩංගුවට පත් වුණා. හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා විසින් හම්බන්තොට පරිපාලන සංකීර්ණයේ සහයෝජිත කර්මාන්තපුරයේ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වීම තහනම් කරමින් පසුගිය සිකුරාදා නියෝගයක් නිකුත් කරනු ලැබුවා. එහෙත් එම නියෝගය නොතකමින් ඊයේ පෙරවරුවේ අම්බලන්තොට නගරයේ සහ යෝජිත කර්මාන්තපුරයේ ආශ්‍රිත ප්‍රදේශයේ විරෝධතාවයක් පැවති අතර එදී නොසන්සුන්කාරී තත්වයක් ද ඇති වුණා. නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ අතර එහිදී පොලිස් නිලධාරීන් ඇතුළු පුද්ගලයන් 24 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා. කෙසේ වෙතත් විරෝධතාව අතරතුර පොදු දේපළවලට හානි සිදු කිරීමේ චෝදනා මත පුද්ගලයන් 23 දෙනෙකු පොලිස් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ අතර අද දිනේ තවත් පුද්ගලයන් 20 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමේ නනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඊයේ දිනේ 21ක ප්‍රමාණයක්, ඒ වගේම අද දිනේ අම්බලන්තොට පොලිස් ස්ථානයේ විසින් 13ක ප්‍රමාණයක් සහ සූර්යාවෙන් 4ක ප්‍රමාණයක් ඒ ආකාරයෙන් තමයි අත්අඩංගුවටගෙන ඉදිරිපත් කරේ. උන් කියන්නේ තවදුරටත් පුද්ගලයන් අත්අඩංගුවට ගන්න දෙනවා කියලා. ඊට අමතරව කාන්තාවන් දෙදෙනෙක් අම්බලන්තොට UNP කාර්යාලයකට පහර දුන්න කියලා අතරංගුට අරගෙන අදින ඉදිරිපත් කරා. වයස අවුරුදු 65ක පමණ කාන්තාවකුත් 50ක පමණ කාන්තාවකුත්. ඒ කාරණා සියල්ල සලකලා බලලා අද ගරු මහේස්ත්‍රාත්තුමන් විසින් එම කාන්තාවන් දෙදෙනාට චර්යාපවක් මත උදාහැරීමක් සිදු කරා. වාහනවක් හැදුවෙන්නේ නැහැ, මොකක් හරි ගියේ නැහැ, ගේට ගියේවත් නැහැ රත්තරන් පුතේ. මෙහෙම පාර දිගේ අපි ගියේ. මේ අතර හම්බන්තොට ප්‍රදේශයේ සාමකාමී වාතාවරණයක් පවතින බව පොලිසිය සඳහන් කළා. ගල්මුල් ප්‍රහාරවලින් ජනබලය යටපත් කළ නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා අද මේ බව සඳහන් කළේ කෑගල්ල හෙට්ටිමුල්ල පැවති ආගමික වැඩසටහනකට එක් වෙමින්. ඊයේ දවසේ වෙච්ච වැඩේ පහර දීලා විතරක් නෙවෙයි, සමහර හාමුදුරුවන්ගේ සිවුරු ගිනි ගත්තා. හාමුදුරුවෝ බිම වාඩි වෙලා ඉදදී තමයි ප්‍රහාර එල්ල කරේ. ඉතින් මේ විදියට භික්ෂුන් වහන්සේලාට තුට්ටුවකට සලකන්නේ නැති තත්ත්වයක් අද රජය අනුගමනය කරන්නේ. කඳුළු ගෑස් ගහලා වෙඩි තියන්න හදලා ගල් ගහලා මහා සංඝරත්නය මර්ධනය කරන්න හැදුවට ඒක හැමදාම මර්ධනය කරන්න පුළුවන් වෙන්නේ නැහැ. හම්බන්තොට වරාය රටේම ජනතාවට අයිතිද? හෙට ඉපදින්න ඉන්න දරුවකට අයිතිද? අක්කර 20,000 15,000 නෙවෙයි. එතකොට මොකද්ද මේකේ තියෙන தත්ත්වය? අපේ යුගයේදී 1000ක් කිල්ලුවක් මං ගාව බෑ දෙන්න. මම 750ක් දෙන්න. මේකට යන ලැබෙන මුදල මොකද්ද? ඔක්කොම 20,000කට විතර ඉඩම් ප්‍රමාණයක් දෙන්නේ අර වරාය හදන්න ගිය මුදලට. දැන් ඊට වඩා ලොකු පණතක් දෙනවා හාමුදුරුවෝ. ජනාධිපති අධිකරණයක් දාන්න යනවා. දැන් බලන්න තා ටික දවසකින් ගන්නවා අත්අඩංගුවට විමල් වීරවංශරත්නතුමා. හම්බන්තොට ඊයේ ඇති වූ විරෝධතා හමුවේ ක්‍රියා කළ ආකාරයෙන් ජාතික ආණ්ඩුවේ නිරුවත හෙළි වූ බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා කොළඹ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අද මේ බව සඳහන් කළා. පහුගිය රාජපක්ෂ ආණ්ඩුව එදා රට පාලනය කරද්දී හම්බන්තොට ඉඩම් අක්කර 11,000 බලහත්කාරයෙන් පවරගත්. මේ ආණ්ඩුව තවත් අක්කර 15,000 පවරගන්න උත්සාහ කරනවා. එදා රාජපක්ෂ පාලනය කරපු දෙයම තමයි අද මේ මෛත්‍රී රණිල් පාලනය කරන්නේ. ඊයේ දවස තුළ ඒ හම්බන්තොට ප්‍රදේශවාසීන් පක්ෂ ભેදයෙන් තොරව ඒ ගම්වල ජීවත් වෙන සාමාන්‍ය ජනතා ඔවුන්ගේ ඉඩම් බලහත්කාරයෙන් පවරා ගැනීමට එරෙහිව විරෝධතාවය දැක්. ඒ අහිංසක ජනතාවට තමයි මහා භීෂණයක් ඇති කරලා හමුදා ආමට්කාර පොලිසියේ බලෑනි කොළඹ මට්ටක්කුලී මැරයෝ ගෙනහිල්ලා නැති ප්‍රශ්නයක් ඇති කරේ. අවුරුදු දෙකක් පිරෙන දවස වෙනකොට ආණ්ඩුව පෙන්වන්න තිබුණ යහපාලනයේ සැබෑ හැකියාව හැබැයි ආණ්ඩුව පෙන්වුවේ
යහපාලනේ ඊනියා යහපාලනේ සැබෑ නිර්වත. මේ අතරේම මාධ්‍ය හමුවේදී හම්බන්තොට ජනතා අයිතීන් සුරකීමේ එකමුතුවේ නියෝජිතින්ද අදහස් දැක්වුවා. තවත් තැන්වල නිවෙස් වලට ගිහිල්ලා නිවෙස් වල තියෙන දේපල වලට හානි කරා. බැල්ලගස්සව හන්දියේ ඊයේ දවල් වෙනකොට පැන්ටිස් මහත්මයාගේ කඩේ අසල තිවිච්ච කඩෙත් කුඩු කරලා ග්‍රාම සේවක කාර්යාලෙත් කුඩු කරලා ඒ වගේම එතන තිවිච්ච මොටරසයිකල් රථ සයිකල් ඒව කුඩු පට්ටම් කරලා දැම්ම. ඊ අවස්ථාවේදී තව සුවිශේෂ සිද්ධියක් වුණා. ඊ අවස්ථාවේදී හම්බන්තොට පැත්තේ ඉඳලා ආපු බස් රථය අම්බලන්තොට නගරට එනකොට කෑ ගහගෙන කුණුහරුප කියාගෙන තමයි අම්බලන්තොට නගරට ආවේ. අම්බලන්තොට බැහැලා අහිංසක මිනිස්සුන්ට ගහගෙන ගියා. අගමැතිවරයා එක එක වෙලාවට එක එක ප්‍රකාශ කරනවා. ඒවා නිකම් ප්‍රකාශ විතරයි. ප්‍රකාශ පිළිගන්න බෑ. ඇත්තටම ඊයේ අස්සම් කරන්න හිටියේ ජනතාවගේ විරෝධය නිසා ආණ්ඩුවට සිද්ධ වුණා එක පස්සට ගන්න. ඒක තමයි ඇත්තටම වෙච්චේ. භික්ෂුන් වහන්සේලා සාමාන්‍ය ජනතාව සියලු දෙනා එකතු වෙලා ජනතාඥාවක් නිකුත් කරනවා අනිවාර්යයෙන්ම මේ මහා ඉඩම් මංකොල්ල නවත්තන්න. ඒකයි එදා ජනතාවට එළියට බහින්න දුන්නේ නැහනේ. අතරම ගත්තොත් එදා එහෙම බැස්සනම් සුදු ඈන් එනවා පැහැර ගන්නවා කතා කරන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ජනතාව එදා විරුද්ධ වුණා. හැබැයි විරෝධය උතරම් එළියට ආවේ නැහැ. මොකද රාජපක්ෂ පාලනයේ තිබිච්ච කුරිරුකම නිසා. හම්බන්තොට සිද්ධියට විජයමුණිගෙන් සුජීවගෙන් ප්‍රතිචාර. ඔබේ සම ඇසරදිම පිරිසිදු කරන ස්වාභාවික සංයෝගය සේරි ෆේස් වොෂ්. ලෝකෙ කොයි හිටියත් සුපිරිසිදුව ලස්සනට ඉන්න මගේ සමට ගැලපෙන්නේ සේරි ෆේස් වොෂ්. හම්බන්තොට සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට අද පස්වරුවේ රජයේ පාර්ශවෙන් මාධ්‍ය හමුවක් පැවැත්වුණා. භූමියට කඩාවැදින්න හැදුනේ සිරු දෙනා සමග. එහෙම ඉර දුන්නා චීන තානාපතිරත් ගහලා අගමැතිරත් ගහලා අපටත් ගහලා අපේ වාහනත් පොඩි කරලා මා විශාල අකරතැබ්බයකට අපට මූණ දෙන්න සිද්ධ වෙයි. පාසක තවුසෙක් ගාව ණයෙක් හිටි. මේ ණයා මාස ගාණක් නැති වුණාම තවුසා හිතුවා ණයා මැරිලා හරි මොනවා හරි වෙලා කියලා. පස්සේ කාලයක් යනකොට බොහොම අමාරුවෙන් ඇදි ඇදි ආරාමෙට ණයා ඇදෙනවා. ණයාගෙන් ඇහුවා මොකද මෙච්චර කල් කොහෙද ගියේ? එතකොට මේ ණයා කියනවා අනේ තවුසෙනි මම ගෑණියෙක් ධර්මිටියකට බැඳවගෙන ගියා කියලා. මේ ආණ්ඩුවට ණයට වෙච්ච දේ වෙන්න දෙන්න පුළුවන් කමක් නැහැ. ඒතොර තවුස කියනවා ණයට පෙනයක් තියෙනවා නිකන් හරි ෂූ ගාණ්ඩවත් ඕනි කියලා. ආණ්ඩුවටත් නිකන් හිටපු ගම මේ ෂූ ගාණ්ඩ වෙනවා. ඒතොර නාමල් රාජපක්ෂ මහත්තයා මොනවද කරේ ඒ කාලේ? ගෝල් ෆේස් එකේ ඉඩම් සුද්දොන්ට වික්කා. අක්කර ගණන් වික්කා. ඒ විතරක් නෙමෙයි පෝට් සිටි එකේ. නාමල් රාජපක්ෂ මහත්තයා රාජපක්ෂ වරුන්ට පමණක් ලියාගත් අක්කර 50ක් සින්නක්කර. ඒ කාලේ කවුද උද්ඝෝෂණ කරේ? ඒ කාලේ රාජපක්ෂවරුන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවේ කවුද? අපි ගෝඨාභය රාජපක්ෂලට විරුද්ධව නාමල් රාජපක්ෂ විරුද්ධව අතක් ඉස්සුවා නම් අපේ අද කකුල් නැහැ. අපේ අද බොඩි හොයා ගන්න නෑ අද එහෙනම්. අඩියක් යට වල්ලලා එහෙනම්. පොලිසිය ක්‍රියා කරා මදි කියලා මට හිතුනේ. මිනි මෙරුවක් ඔයත් ආරංචි වුණාද? අස්ති භග්න වීමක් ආරංචි වුණාද? පොලිසිය හොඳට ක්‍රියාත්මක කළාද නේද ඒ ආකාරයේ? අධිකරණ නියෝගයේ මං හිතන්නේ තිබ්බ හැබැයි නම් ප්‍රමාණයකට. ඒතර අනිත් කටරේ අධිකරණ නියෝගයේ බලපාන්න නැහැ එම් වුණාම. නමුත් ඊයේ සුනාමි ගම්මානේ පව පහර දිනා මේ කවුද පහර දෙන්නේ? පොලිසියෙන්ද? පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වෙලා නිවාස ඇතුළට. කඳුළු ගෑස් කියෝ යනවනේ මහත්තයෝනේ නිවාස තුලට. උඩර ගහන්නේ උඩර ගැරුවාම කාටද කඳුළු වැදින්නේ? කඳුළු ගෑස් වැදින්නේ. කුරුල්ලොන්ට ගහන්නේ නෑනේ. ඒ රබර් බුල උඩර වෙඩි දාන්නේ. කඳුළු ගෑස් ගහන්නේ මිනිස්සු ඉන්න තැන් වලට. ජාත්‍යන්තර නීතිය අනුව ඔබතුමයි මමයි සාකච්ඡා කරමු කඳුළු ගෑස් කොහොමද ගහන්නේ කියලා. උඩ ගැරුවාම බිමට වැටෙනවා. උඩ නවතින්නේ නෑනේ. තමුන්නාසලා අහන්න ඕනේ. මේ ඉවත් වෙන අය මොන ඉඩම් වලද ඉන්නේ? කරුණාකරලා මතක තියාගන්න. මේ රජයේ ඉඩම් වනජීවී ඉඩම් අල්ල ගන්නවා. මේ ඉඩම්වල රජයට සංවර්ධන කටයුතු කරන්න නෛතික බලයක් අයිතියක් තියෙනවා. අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවකදීද හම්බන්තොට සිදුවීම සම්බන්ධයෙන් අදහස් පළ කෙරුණා. හම්බන්ත සිද්ධිය මහා ඛේදවාචකයි මහා කනගාටු දායකයි. රණවිල වික්‍රමසිංහ මහත්මයන් මම කියන්න කැමති අගමැතිතුමා වශයෙන් ඊයේ ඔබතුමා හිටපු වේදිකාවක ඉදිරියේ හම්බන්තොට ප්‍රදේශයේ ස්වාමින් වහන්සේලා දහස් ගණනක් ජනතාව ගිහිල්ලා විරෝධයක් පාණ්ඩර ගියා නෙමෙයි ඔවුන්ගේ දුක කියන්න සත්‍යක්‍රියාවක් කරන්න ගියේ. ඒ ගියේ වෙලාවේදී ලංකාවේම තිබෙන පොලිස් නිලධාරීන් ගෙන්නලා හමුදා නිලධාරීන් ගෙන්නලා හම්බන්තොට ඉඳලා කිසිම කෙනෙකුට පාරවක් යන්න බැරි මග හරක් කරවලා මට්ටක්කුඩියේ අනුරාධපුරේ මාපර මැරෙව බත් වලින් ගෙනල්ලා ඒ තැන් නාපර කරලා කළුගල් ලොරි පිටින්
ගෙන්නල තැන්තැන්වල නතර කරලා තිබිලා විමහා විනාශයක් කළා අයියේ මේ රටේ නායකයෝ. අපි අහන්න කැමති මේ ආණ්ඩුව බඩේට පත් වෙනකොට යහ පාලන ආණ්ඩුවක් කියලා නම දාලා මේක යහ පාලන ගැළපෙනවද මේ කරන්නේ? භික්ෂූන් වහන්සේලාට අත තිබ්බ එක ආණ්ඩුවක් හරි ගිහිල්ලා නැහැ මෙතෙක් කල්. එක ආණ්ඩුවක් හරි ගිහිල්ලා නැහැ. භික්ෂූන් වහන්සේට අයියේ ලේ හෙලෙව්වා. සිවරුවල මඩ ඉද්දා අර පොඩි හාමුදුරුවරු ඇදගෙන ගියා. මේවා බෞද්ධ රාජ්‍යයක් කරන වර නෙමේ කවදාක්වත්. ආණ්ඩුව කරන්න සල්ලි නැත්තම් දේශීය සම්පත් විදේශිකෙන් විකුණන්න එපා. අපට කියන්න සල්ලි නැත්තම් ඉතින් අපි දැන් එකම දේ කරන්නේ ආණ්ඩුව කරන්න බැරි නම් ගෙදර යන්න කියන එකයි. නමුත් ගෙදර යන්න අකමැති නම් මේ වාගේ මෙලෙච්ච දුෂ්ට වැඩ කරන්න එපා. මුදල් නැත්තම් අපි ගෙන්ගෙට ගිහිල්ලා පින්දපාත කරලා සල්ලි හොයලා දෙන්නම් සාධාරණ විදියට මෙයාට පාලනය කරනවා නම්. ජනතාවගේ ගෙවල් වල තියෙන කනකර ආභරණ පවා අපි උගත් තියලා හරි විකුණලා හරි ආණ්ඩුව කරන්න අපි අවස්ථාවක් ලබලා දෙන්නම්. මේකේ මෙලෙච්ච වැඩ කරන්න එපා. ඒ නිසා මම මේ රටේ මහා සංඝරත්නයට මම ඉල්ලීමක් කරනවා. බොහොම කරුණාවෙන් මේ මහා සංඝරත්නය ඒක රාසි වෙලා මේ පාලකයින්ට පත් වෙනක වෙන කර්මය පණමාව දාරන්න කියලා මම තාම කරුණාවෙන් මහා සංඝරත්නය ඉල්ලනවා. කිසිවෙකු කිසිදු හවුහරණක් නොමැති මහලු මවක් පාලු ස්ථානයක හැරදමා යන්නේ නම් එය මිනිස්කමට නිගා දෙන සිද්ධියක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. එවන් පුවතක් කුරුණෑගල ප්‍රදේශයෙන් අද දෙරණට වාර්තා වුණා. මේ මහලු මව කුරුණෑගල වැවරවුම ප්‍රදේශයේ පාලු ස්ථානයක මෙලෙස හැරදා ගොස් සිටියේ ඊයේ රාත්‍රියේදී. ඇඳ ඇතිරිල්ලක්වත් නොමැතිව වැතිර සිටි ඇයව අදාළුයම දැක ඇත්තේ ඒ අසල ඇති ත්‍රිරෝද රථගාලක තරුණීන් පිරිසක්. මම දැක්ක උදේ පාන්දර මම පාක් එකේ ගලවන්නේ. එනකොට පුතන කන්දකට ගැහි ගැහි මෙහෙම ගැහි ගැහි ඉන්නවා. මම ඩග්ගල මගේ ටීවී එකේ දුන්නේ ලේසි වර කන්ද ගැහුවා. ඔයාලා අර හෝටලේ මල්ලිකට කිව්ව කතා කරලා බෙච්චිට් එකක් ගිරලා උස්සලා මෙතනින් ගිනලත්. 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම් දුන්නද කිසිවකු නොපැමිණි බවට තරුණීන් චෝදනා කරනවා. 119 ගැහුවා. 6 6 දෙක පාරක් ගත්තා 119 ගැහුවා. ඒත් ආවේ නැහැ. ඒක කන්නේ දැනගෙන 6 හමාරට විතර ගත්තා. ඒ පාර ගත්තාම ගෝ එවන්නගේ. එවන්නක තව එන ගන්න නැන්නේ දැන් කීප පාරද 8ක් පොවේ. එයන් අදාළ මහලු කාන්තාව තරුණීන් විසින් ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබෙනවා. එසමගින් ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන්. සුබ රාත්‍රියක්.